බණ්ඩාරගම බදුවිල මන්සන්ධියේදී ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ උද්ඝෝෂණයකට නිරතබුණා. එම ප්‍රදේශයේ පාරිසරික කලාපයක් සංචාරක නිවාස ව්‍යාපෘතියක් සඳහා ගොඩ කිරීමට සූදානමක් ඇතැයි චෝදනා කරමි. බණ්ඩාරගම බදුවිල හන්දියේදී පැවති මෙම උද්ඝෝෂණය පරිසර සංවිධාන කිහිපයක් මැදිහත්ව සංවිධාන කර තිබුණා. එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද සහභාගී වුණා. උද්ඝෝෂණ දෙක් වූ පිරිස් පැවසුවේ බදුවිලවත්ත ප්‍රදේශයේ අක්කර 100ක පමණ පාරිසරික කලාපයක් සංචාරක නිවාස ව්‍යාපෘතියක් සඳහා විදේශීය සමාගමකට ලබා දී ඇති බවයි. පහුගිය කාලේ ඉඳලම මේ වගුරු බිම ගොඩ කරලා සංවර්ධන ව්‍යාපෘතියයි කියා ගන්නා නිවාස ව්‍යාපෘති හදන්න සැලසුම් තිබුණා. සංචාරක නිවාස ව්‍යාපෘතියක් හදන්න ආණ්ඩුව සැලසුම් කරනවා. මේ ගොඩ කළොත් එහෙම මේ කලුතර දිස්ත්‍රික්කෙට විතරක් නෙමෙයි කොළඹ කලුතර ඇතුළු ප්‍රදේශ ගණනාවකට බලපානොත් මෙම පාරිසරික කලාපයේ ගොඩ කිරීමෙන් ප්‍රදේශ ජනතාවට ගංවතුර තර්ජන මෙන්ම ප්‍රදේශයට ආවේනික වූ සත්ව කොට්ටාස රැසකටද බලපෑම් එල්ලවන බවට උද්ඝෝෂණ දෙක් වූ පිරිස් සඳහන් කළා. මේ වගා කරන්නේ දැන් කොළඹ විතරක් නෙමෙයි ලංකාවේ විවිධ පළාත්වලට කීර සපයන්නේ මේ ප්‍රදේශයෙන් හෝමගම පැත්තේ ඉඳලාම ඒ ජලාශයේ වතුර ගලාගෙන බහින්නේ මේ ස්ථානින්. එතකොට ඒ වගේ වතුර බහින කපොල්ලක් අඩි 6ක් උසට පස් දාලා ගොඩ කරනවා කියලා කියන්නේ අක්කර 100ක්. මේක මේ ප්‍රදේශයට විතරක් නෙමෙයි ලක්ෂ සංඛ්‍යාත මහ ජනතාවට බලපාන මහා ගැටලුවක්. කැමති අකමැති නැ සංවර්ධන කරනවට. නමුත් මේ වගේ සංවර්ධන කළ ඇති වැඩක් නැහැ. අපි ඉල්ලීමක් කරනවා මේ අපරාධය කරන්නට එපා. මේ පරිසර සංවේදී කලාපය ගොඩ කරන්නට එපා. මේ සතා සිල්පා ජීවත් වෙන මේ පරිසරය විනාශ කරන්නට එපා. මේ අතර බණ්ඩාරගම කිදල්පිටිය ප්‍රදේශයේ රජයට අයත් බදුවිලවත්ත ඉඩම සංචාරක ව්‍යාපෘතියක් සඳහා විදේශ සමාගමකට බදු දීමට එරෙහිව ගම්මාන කිහිපයක ජනතාව කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ බදුවිලවත්ත ප්‍රදේශයේදී අද උද්ඝෝෂණයක නිරත වුණා. උන් සඳහන් කළේ මේ ඉඩම ගොඩ කර සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කළහොත් අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යටවිය හැකි බව. බොල්ගොඩ ගඟට ජලය ගලා බසින ප්‍රධාන ඇලමාර්ග පිහිටා ඇත්තේ මෙම ඉඩම හරහා බවයි උද්ඝෝෂකයන් සඳහන් කරන්නේ.